නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ලෝකේ කිසිම රටක අත තියන්නේ නැති විශේෂයෙන්ම තානාපති කාර්යාලවලට තියෙනවා සුවිශේෂිත නීතියක්. එහෙම නැත්නම් යම් යම් අනිකුත් මුක්තියක් තියෙනවා අනිකුත් අංශවලට නැති අත තියන්න බැරි තානාපති කාර්යාල නිලධාරණයක් මෙන්න පැහැරගෙන ගිහින් ප්‍රශ්න කරනවා. ඉතින් මේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තානාපති කාර්යාලයේ වැඩ කරන සේවකයෙකුට අත තිබ්බනම් නිලධාරණයකට අනිත් මිනිස්සුන්ට ඉදිරියේදී කටයුතු කරන එක පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ තානාපති කාර්යාලයක් කියන්නේ ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාලයේ හුදකලා වූ එකක් නෙමෙයි. මේක නැත්තම් මේ වගේ ඉන්නේ ඩිප්ලොමැට්ස්ලා, රාජ්‍ය තාන්ත්‍රිකයෝ. රාජ්‍ය තාන්ත්‍රික සේවාව හරියාකාරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් රජයක් වුණාම. එක තානාපති කාර්යාලයකට අත තිබ්බා කියන්නේ මුළු ලෝකෙම තානාපති කාර්යාලය ඒ දේශ විමසිල්ලෙන් සහ අවධානයෙන් ඉන්නවා. මොකද ඔය තිබ්බ අත තමයි අනිත් තැන්වලටත් තියෙන්නේ. දැනටමත් මේ ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාලය ලංකාවේ පවත්වාගෙන යනවද කියන අවධානමකට ලක් වෙලා තියෙන්නේ. මෙහෙම ලංකාවේ තානාපති කාර්යාලය ඉවත් කරගන්න ගියොත් අනාගතේ රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. 2015ට ඉස්සෙල්ලා රාජපක්ෂ මැතිතුමාලගේ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම බරපතල අර්බුදයකට ගියා රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව. ඔබ දන්නවා, මේ රටේ ජනතාව දන්නවා, අපි හුදකලා වූ රටක් බවට පත් වුණා. අපිට සම්බාධක ආවා, අපිට විවිධ සම්බාධක පැනෙව්වා, අපිට GSP ප්ලස් බදු සහනය නැති වුණා, අපිට මත්ස්‍ය අපනයනය කරන බදු මේ මත්ස්‍ය අපනයනය කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ යුරෝපේ රටවලට. මෙවැනි තත්ත්වයකට හිර වුණා. 2017 තිබිය යුතුව තිබුණ ජනාධිපතිවරණය අවුරුදු දෙකකට වේලාසිනින් තියන්න තීරණය කරේ මේ ප්‍රශ්නත් එක්ක. අපි ඒක ලෙහාගෙන අපි මේ සියලුම දේවල්ට මුහුණ දීලා ජහපාලනය හඳුන්වා දීලා කොමිෂන් සභා ගෙනල්ලා පෞද්ගලිකව දඩයම් කරන ක්‍රමය ඉවත් වෙලා පෞද්ගලිකව මිනිස්සු ලුහුබැඳ යන ක්‍රමය අයින් වෙලා අපි හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. අද මොකද්ද මේ යන්නේ? මම හිතුවා වර්තමාන ජනාධිපතිතුමා අර දේශපාලඥයන්ගේ ෆොටෝස් ගලවගෙන ඒ වගේම එතුමාගේ ආරක්ෂාව ඉතා විශාල ප්‍රමාණයෙන් අඩු කරගෙන ඇමති මණ්ඩලය 15කට අඩු කරපුවාම ඇත්තටම අපි ටිකක් බැලුවා මොකද්ද හොඳයි නේද මේ මොකක් හරි වෙනසක් වෙනවා කියලා. හැබැයි එම තැනම සතියක් යන්නේ ඉස්සල්ලා ඇමති මණ්ඩලය 15 සිට 70 දක්වා වැඩි කරා. 70 දක්වා වැඩි කරා, කිසිම වෙනසක් නැහැ. කැබිනට් 15යි, ඉතින් කැබිනට් වරප්‍රසාදම තමයි ওই අනිත් ඇමතිතුරුන්ටත් තියෙන වෙනසක් නැහැ. ඒක 70 දක්වා වැඩි කරා විතරක් නෙමෙයි, සමහර ඇමතිතුරු පත් කරපු විශයන් බලපුවම පුදුම හිතෙනවා. එතකොට මේ කියපු කතා එකක්වත් නැහැ. Breaking.lk